එහෙමන දැන්වොන් අපි ඉගෙනගත්තා ඇ් එකක් කියන්න මකක්ද උගල නිතරම පාවිචි කන්නා මිංස්සර හට හෙමනම් උගලුම් ඇ් එකක් කියන්න අපි දැන් අද පාඩමේදි කතා කරපු ඇපලිේන් සෆටයක් කියෙනක හොඳින් මතකේ රඳවගන්න හරි එතකොට හෙමනම් අපි පාඩමිච්තරහට යනුකොට අපිට හම්බ වෙන බේසික් ටූල් නඩිය ඇපින් සෆය කියන්නේ. ිේ ෝ්ටය එකක් එහමනැත්ත අප් එකක් කියල අපි හඳුවන මෙන්න මේ මරුදුකාංග භාවිතා කරනුකොට අපිට අවශ්‍ය වෙන උපාග දෙකක් ගැන අපි මේ පාඩමේදී මූලික වශයෙන් කතා කරනවා ඒකින් එක උපකරණයක් තමයි උපාංගයක් තමයි මූසික එහමනැත්තන් අපි ගෙන මෞ් එක කියලා අනිත් උපාංගය තමයි කබෝඩ් එක. එකට ඒකෙන අපි ඉස්සල්ලම මස් එක කියන උපාගය ගැන තමයි කතා කරන්නේ. එතකොට බලමු අපිහෙමනම් using mouse. මේකෙදී uh, ක <coughs> controlling point on the screen can done by moving mouse ගන්නේ උගන්ටොට කරලා තියෙන කොටසන් දකින්න පුළුවන් කමතිනො ඇරෝ එකක් වගේ හෙමනෙත්තං අතක් වගේ තියෙන කොටසක් තිේරම්. ඔන්න ඕකට තමයි අපි කියන්නමකක්ද මවස් පොයින්ට් එක හිමනතං කර්සර එක කියලා. එතකොට ඔන්න කසර එක මූ කරඩ එහට මෙහට අපේ ස්ක්‍රීන් එක අපි භාවිතා කරන උපාන්ගේ තමයි මවස් එක කියලා කියන්නේ. ඒ වගේ අපිට ෆල් ඕපන් කරඩ එමත්ං ෆෝල්ඩ එකක් ඕපන් කරගන්න මෙෙනුව එකක් සිලෙක් කරගන්න. විවිධ කමාන්ස් අපිට දේඩා වශ්‍යවෙලාදේ කමන්් තෝරගන්ඩ් ඒවගේ දේවල්වට මේ මවස් එක අපි භාවිතා කරනවා ඒකද අපි කලික් කන්නෝ කියලා අලොත්තුවචචනයක් ඉගෙන ගන්නවා අපි බලමු ඒකත් විධ අවස්ථාවන් තියෙනවා ඒවත් එ මුණද මීවේ තියෙන වෙනස්කන් කියලා. එතකොට බලන්න ඇෝමා ෂෝ onොන් screen identifiedදම ප the, the curse. දට මෙන්න මේ වර්ගේ ඔගලන්ට දකිඩ තියෙනවා මොවස් පොයින්් එකක් එහෙමන එත්තම් කසර එකක් ඔගුලොන්ගේ ස්ක්‍රීන්් එක හරි ඊට පස්සෙම නං අපට තියෙන සල්ලමඇක්ටිවිට 4ෝ.න්් ව එක සාකච්ඡා කර ලඉන්න අපි බලමුහෙමනංඇක්ටිවිට වන්නකට ගිහිල්ලා තියෙන්නේ ඉස්සලාම් හෙමනම් ය දුම් බුදුකාග නැතඟ වඩේික ය ිස්්දි සොය එතකොට හෙමනම් මොකක්දපිකන් ස්යක් කියන්න කියලා උගලන්ට විස්තර කරන්න තමා මෙතන තියෙන්නේ අපේ මූලික අවශ්‍යතාවෙන් පරිගණකින් සිද්ධ කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් වැඩසටහන් වලට තමයි අපි ි සො එකක් කියලා හරි ඊට පස්සේ කියන පහද දැක්වෙන කාරයෙන් සඳහා ගැලපිනම් බුදුකාංග වර්ගය ඇපිකන් සොටය වර්ගය තෝර ගණඩ තියනෙ වදන් සැකසුම් රුදුකාග න වඩ ප්‍රසසිො එක ඒ වගේම සේවුම් න්ත්‍රයක් චෙන්ජ එක ඒ වගේවෙබ අතිරක්ුවක් වෙ බ්‍රවස එකක් කියලා අපි කියනවා පැතුරුම් පත් මුරුදුකාංගයක් ස්ප්‍රඩ් චි්ක් ඉට පස්සේ චිත්‍රක මුරුදුකාගයක් ්‍රෆික් සොයක් ඒ ග්‍රෆික් එකක් කියලකිවවාම අපි චිත්‍රාන්දට ඒවාගේ දවලට පාච්චිගන්න සෆයස්වර්ග. හරි එතකොට ලිපිලේකන සකස් කරන්න මොකක්ද භාවිතා කරන්නේ අන්තර්ජාලයෙන් තොරතුරු හොයන් අපි පාවිච්චි කරන්න සෙවුම් ්‍යන්ත්‍රයක් කියන එක ඊට අමතරව අපට වෙබ අතිරික්ෂුවකුත් පාවිච්චි කරන්න වෙනවා මෙතනද ඉස්සල්ලාම අන්තර්ජාලයට යන්න එදට එම ඒ බෘදුකාංග දෙකම ඔයා මෙතනද සඳහන් කරන්න ඕන එද චිත්‍රා දන්න ගොළොඳදන්න දැන් මං සැලත්ක ව්වා බ්‍රෆික් ෆටය එකක් අපිට අවශවෙන්නේ අයවයවාර්තා සකස් කරන්න අපි ස්සරහද ශ්‍රීණි වලදිත් ති ගෙන ගන්නවාම වැඩසටහන් ගැන පෙඩී එමනත්තම් වමනද පැතුරුම් පත්ලදුකාන්ගේ කියන එක තමයි අපි යොදා ගන්නේ. හරි ඊට පස්සේ ආරාධනා පත්‍ර සකස් කරන්න ව ප්‍රසෙසිං සෝටයක් අපිට භාවිතා කරන්න පුළුවන් මේ සොෆටයස් වර්ගය ගෙන හරිටම ඕගොලොන් පෙන්නල කතා කරන්න හබවෙන්න නැති නිසා තමයි මම මේ පිළිතුරු තෝගොලොක්ම සාකච්ඡා කරේ. ප ඔගලොන්ට කියනවා පරිගණක භාවිතින් ඉටු කරගන්න පුළුවන් කාරි දහයක් ටාස්ක දහයක් ඔගුලොන්ට ලියන්න තියෙන්නේ. එතකොට මේ උදහන්න දෙකේ තිබ ඒවල ියන්න එපා කියනක තමයි ඔගලොන්ට එතනද දක්වල තියෙන්නේ ට පස්සේ අපි දැන් බරුදුකාංග වර්ගනත පිකන් සෝටයස් වර්ගද වර්ග දෙකක් ගැන කතාර ජෙනල් පපස් ස්පේශල් පපස්කල්. යිතකොට හමෙනං මෙතන දි කියන හතරවෙනි ප්‍රශ්න විදිහයට විශේෂ කාඩ සඳහන එත ස්පේශල් පර්පස් පිකන්ස් සටයා භාවිතා කරන අවස්ථාව ටිකක් මෙතන පහක් වගලම් ලැස්තුගත කරන්න ඕන මන් ඔගළන්ට පාඩුව ගැන කතා කතා කරන්නට ඒ අවස්ථාවන් සඳහන් කරා එමනං අන්නේ අවස්ථාවන් ඔගළම් මෙතන සඳහන් කරන්න ඕන. හරි එහමනම් අපි දැන් ඊට පස්සේ ආයිත්‍යයං අපේ පාඩමට දැන්ගන්න අපික්ටවි 4.1 එක කරන්න කොහොමද කියල කතා කරා. ඊට පස්සේ අප අනොහෙමනං අර අපේ උපාග දෙකින් පලවිනි උපාගය මව එකට. එතෝට මේ මෞස එකක් ගත්තහම මේක කොටස් කීපයක් තියෙනොමී කොටස් ටික අපි හරියට අඳුරගන්න ඕන නිවැරදිව මේ මෞසක භාවිතා කරන්න ඕරනක්. ගරට පේනව ඇති මේකේ ලෙෆ් බට්න එකක් කොල පාටින් දක්වල තියනෝ රයිඩ් බට්න එකක් පරතුපාටින් දක්වලා තියෙනවා ඊට අම්මතරවඒ බටන්ස් දෙක මැද්දි තියෙනවා පොඩිබීල් එකක් නැත්තං රෝධයක් සමි සකස් කල්ලා තියෙනවා මේ මවුස් බ දෙක මැද්දඒ ස්ක්‍රෝල් කරන්න පුළන් ගැන කරක වන්න පුළුවන් හැකියාව සහිතව එතකොට ඒක මගින් අපිට පුළුවන්කම තියනවා පේචකේ උඩ පහලේ අට හරිද එතකොටහෙමනම් අපි දැන් කතා කරමු මෙ බනක මනාද කරන්න පුළුවන් රයි්බට්න මොනාද කරන්න පුළුවන් කියලා හරි අපි බලමුහෙමනම් 4.2 එක ඒකටසටත් ගිහිල්ලා ූ සටහන දැක්වෙන මූසිකේ විධ අවස්ථාවලදී පරිගනක තිරේ දිස්වන ආකාරයන්න මේ විදිට දක්වල තියෙනවා ඒවා මනාද කියලා අඳුරගඩයි ඔගුලොන්ට තියෙන් ඔගුල සමර කලාටද ඊතලයක් අතක් පොයි් කල තියන්න අතක් ඒවගේවිරමමකද්දිකට අපි කියන්නේ. වචන මතකනෑ ඉස්සරකාලි අපි වෙලාව බලන්න භාවිතා කරපු ඔර ලෝසුවක් වගේ උපකරණය අන්න ඒ දක්වල තියෙනවා මේ සලකුණු තුන මන්දඇවගලොන්ට කියල දෙන්නේ දැන් අද පැවරුමක් විදි රෝගලන්ට දෙනවා මේ සලකුණු තුන්න ලැබෙන විධ අස්ථාව නොගොලන පරිගණන්නක පාච්ි කනවට දකින්න හම්බෙනෝ. ඒ අවස්ථාවන් තුන්න හොයා ගණ්ඩෝනේ. ඔයාගෙන මේක සම්පූර්ණ කරලා තියන්ඩෝන මමයි ඔගළොන් මනාද වසබ රපපලට දැම්ම හම විශේෂයෙන් බලනො මේ කොටස හතරයි දෙක පළවෙනි ප්‍රශ්නයට ඔබොලොන් හරිට උත්‍ර ලියලා තියෙනවාද කියලා හරි බලමු අපි කීදනෙක් මේ හරියට හොයා ගනීද කියලා ඊට පස්සේ මේ කොටස්ටික නම් කරද මං කියලා න්න ඔගලොන්ට කොටස් තුන ඒ කොටස්තුන ABC නම් කරන්න තියෙන්නේ හරි එම ඊළඟට ත් අපි අපේ පාඩමට යමු බලන්න අපි මවස් පාවිච්චි කරන්නකොට ඔගලන් විවිධ මවස් වර් ඔගලොන්ට දකින්න හම්බ නො දැ අපි ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නං අපිට ලැප්ටොප් එක මේ සම්මත විදියට තියෙන මේ වර්ගේ මවස්ස එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඕගලන්ට මේ ටච් පෑඩ් දෙකක් ඒවෙනුවට තියෙනවා. ඒක මත්තා අපේ ඇගිල්ලේ හා මෙහා චලනය කිරීම මගින් අපිට පුළුවන්කම තියෙනෝ මේ මෞස් එකෙන් කරන කාර්යම මේ ටච් පඩ්කින් කරගන්න ලැප්ටොප් එක. ඒක අමාරුයිනං අපිට වන්නං අපිට අවශ්‍යතාවේ මත මෞසි පිටිං සම්බන්ධ කරගන්න පුළුවන් හැකිාව තියෙනවා හෙම නැත්තං අපිට ලැප්ටොප් වර්ගේ පරිගණකවල මෞස්සක වෙනට ලබා දීල තින උපකරන්නේ තමයි මේ ටච් පෑඩ්ඩ එක කියනක නැත්තන් ස්පාර්ශක තිරේ කියන එක. එතං ස්පාර්ශක පෑඩය කියලා අපි හඳුන්වනවා. හරි. එතුට මේ මවස් වර්ගත් කීපයක් තියනෙනෝ දැන් මෙත නොගොලොට වර්ග දෙකක් දක්වල තින බලන්න වයර එකක් සහිත මවස්ස එකක් සාමාන්‍යෙන් අපි රැහැනක් මගින් නැත්තම් වයරකක් මගින්. මෞස් පරිගණකට සම්බන්ධ කරනවා. එහෙම නැත්තුව වයරකක් නැත්තුවෝ රැහැන් රහිත මවුස් වර්ගත් අපි භාවිතා කරනවා ඒකට මේ වගේ උගටන්ට පේනතිම මෙතන චට ඩැප්ට එකක් තියෙනවා. ඒක අපේ පරිගණක USB ඩ්‍රයි එකට සම්බන්ධ කරහම තමයි මේ මෞස් එක රැහැනක් රහිතව භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒවි දියට අපිට මවුස්. කපයක් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊට පස්ස බලමු හෙවනම් මේ මවසලින් අපිට මොනමොන වගේ දේවල්ද කරගන්න පුළුවන් කියලා. බලමු many task can be performed on the computer screen with the, with the mouse. They can be divided into 3 categories.ටමවසකෙන් කරගන්න පුුවන් රාජකාරරි නැත්තං. වැඩ කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන් කමතිනෝසිලෙ නෙසරි අන් කියන අපට යම් අප අවශ්‍ය දේවල් බට්න එකක්වෙන්න පුළුවන් එහමනැත්තං ෆෝල්ඩ එකක් ෆයිල් එකක් ඒවාගේ දෙයක් සිිල්ලෙක් කරගන්න අවශ්‍ය නං ඒකම අවස්සකෙන් කරගන්න පුළුවන් ඒවගේම තමයි ඕපනි නෙසරි අ දෙැන් අපිස්සල කිව්වා වගේ ඒ ෆෝල් එකක් එහමනම් ෆල් එකක් ඕප කරන්න ඔන්න අන්න ඒකටත් මවසක තමයි පාච්චි කරන්නේ. ඒ වගේම තමයි තැනකින් තැනකට ෆයිල් එකක් ෆෝල්ඩ එකක් වගේදයක් මූ කරන්න අපිට අවශ්‍ය වෙනෝ. තුොට අන්න ඒකටත් අපි මෙ මවසක තමයි භාවිතා කරන්නේ. හරි එතකොට හෙමනම් බල්ම ඉස්සල්ලම් අපි මේ සිලෙක් කරන්න කොහොමද කියල. එතකොට සිලෙක් කරන්න නම් උකද කරන්න්ඩෝනේ අපි අපේ සර එක අප දන්න ඊතලය කියන එක දැන්ක සරක කියන්න ඊතලට කියන එක ඒ ගේන් දෝනෙමකක්ද අපේට සිලෙක්කර ගන්න ඕන අටම් එක උට නැත්තං ෆයිල් එකක් වෙන්න පුළුවන් ෆෝල්ඩ එකක් වෙන්න පුුවන් ඒ ඕනෙ එකක් මත්තට ගෙනල්ලම කක්ද කරන්න නෝනෝග ලෙෆ් බට් එක පාරක් බන්්ඩෝඕන එකට අපි කියන කලික් කියලා. එක පාරක් අපි පෙස් කරන්නට ලෙෆ් බට් එක අපි කියනවා ි එකක් කියලා. එතකොට අන්න අපි අදාළව සිෙක් කරගඩ ඕනසිලෙක්ටුනා කියලා පෙන්න්නන්නේ එක හයිලයි කල්ලා පෙන්න්නනවා. ඊට පස්සේ අපි දෙවනි කාරය විදිරරිකිව ඕපන් කරගන්න එක. එට ඕපන් කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍යෙන් අපිට පුළුවන්කමති න මවස්තක පාවිච්චි කරලා. අපි සිලෙක් කරන්න ලික් පාවි්චි කරා ඕපන් කරගන්න අපි පු ඩබලි එකක් කරන්න ඩබල එකක් කියලා කියන්නේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත එකන කාල පරතර ඉතාමත් අවම කරලා ලික් දෙකක් ඔබනවා කියන එක නැත්තං දෙපාරක් මවස් බට්න එක ලේ මවස් බට්න එක පෙස් කරන එකට තමයි අපි කියැනකත්ද ඩබලිකින් කියලා එතකොට හෙමනම් ඒක මගින් අපට පුළුවන් කම තියෙනවා යම් කිසි අයිටම එකක් ඕපන් කරගන්න. එහෙමත් නැත්තං මයිතැන පරිගණකට මෞස්ස එකට ආධනිකයට ටික කාලයක් ැනකං හුරුවෙන්ඩ අමාරුවෙන්න්න පුළුවන් නැත්තම එක පාට ග්‍රහණය කරගන්න බැරිවෙන්න පුුවන් ඒ වගේ අයට පහසුවෙන් කරන්න පුළුවන් තව එක ක්‍රමණයක් තියෙනවා ඒක තමයිත් සෙල්ලාම අපි එක ලික්් එකක් කරලා එක සිලෙක් කරලා ඊට පස්සේ ඒක මත තියලා රයි් Butට්න එක ලිකන හෙමනැත්තං ඒ උඩට ඉල්ල කෙලීම රයි් බට් එක ලිකරත් හරි. එෙම කලික්කරහම ඔගුලට පේනව ඇති මෙතන පොඩි මෙෙනු එකක් ඇවිලති නෝ ඕ card් ොි පේස් deleteයි විදිහට. ඒ ඕන් කියන බට්න එක මතට ආත් මවස් පොයින්් කරගෙනැවිල්ලා ඒ කලික් කරහම අපිටඒ අදාළ ෆයිල් එක ඕපන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්ස අප තුන්වෙනි මවසකෙන් කරගන්න පුළුවන් කාරය තමයි මෝවි කියන එකනත්තා තැනකින් තැනට ෆයිල් එකක් ෆෝල් එකක් ඕනම දෙයක් ගෙන යන එක. එතකොට ඒකට කරන්න ඕනේ අප ඒ අදාළ මූ කරන්න ඕන අයිටම් එක උට ගිල්ල කලික් කරගෙන කලික් කරන්න ෙෆ් බට් එක තමයි ප්‍රෙස් කරන්න ඕන. ඒ ප්‍රිස් කරපු බටක රිලීස් කරන්නේ නැතුව කියැ එක අතාරින්නේ නැතුව අපි මවස් එක චලනය කන්න අපිට අවශ්‍ය තැනට යනකා. ඒ කරලා මවස් බට්නක් රිලස් කරහම ඒ ඩගන් ොප් කියන මිත්ට අනුව මූ වෙලා තියනවා අපිට දකිදල පුලන්කම තියෙන ්‍ර් කරල කරනවා කියල කියන්නේ අපි ඇදගෙන යනවා කියන ඒ කියන්නේ ප්‍රෙස් කරගෙන තැනකින් තැනකට ගිනිහිල්ල එක අත්තාරීණක තමයි ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමත්තරව අපි කිව්ව අපේ මවස්සගේ ස්කරෝල් බට්න එකක් එහෙමනෙත්තං අර වවිල් එකක් වගේ කොටසක් තියෙනවා මේ ලෙෆ් බට් එකටයි රයිඩ් බට් එකටයි මැද්දක්. දැන් අද එන මවසල මේ රෝධයක් වගේ වනං විීල්ල එකක් විදිරම මේ එක තියනෙන ඉස්සර තිබ්බ එක තව බෝල්ල එකක් සම්බන්ධ කරලා තිබ්බ. දැන් අද වෙනකට බෝල්ි එකඩුයි වීල්ලක තමයි බහුතරයක් මෞස්සල දකින්න හම්බවි. ද මේකින් අපිට පුළුවන්කම තියෙන්නේ අපේ තිරේ උඩ පල්ල හා අපේ මෞස්සක අරගෙනයන්න පුළුවන් ඉතාමත් පහස්වේ. ඒක මගින් අපිට ඉතාමත් පහසුවෙන් අප පිටු අතර ගමන් කරන්න හැකියාව. ලැබෙන. ඊට පස්සෙම නං අපි කතා කරන්නවා කොහොමද මෞස්ස එක නිවැරදි ආකාරයට අල්ලගන්න කියනෙක් එකොට ඔගුලොට මේ රූප සටහනෙන් ඉතාමත් පැදිලිවම එක දක්වල තියෙනවා අප ඉස්සලම් බලමු අපි වැරදි සහගත ක්‍රම පාවිචි කරනේවා ඉට පස්සේ අපි කතා කරමු කොහොමද නිවැරදිවා අල්ලගන්න කියද. මේක පලවෙනි වම්මත පැත්ති තියෙන රූපයෙන් ඔගුලොන් බලන්න මෞස් එක සම්පූර්ෙන් අල්ඩෙන් වහගෙනඉන්නේ. ඒක ඇත්තටම සාර්ථක නෑේ ලේ බටන එක රයි් බට් එක පහසුවෙන් අපිට කලික් කරන්ඩ ඉතනින් වැලකිලා තියෙනවා. ඒවගේ තමයි මැදරූපේ අප අරගෙන බැල්වොත්තහෙම මව සම්පූර්ණයම උඩිං ග්‍රහණය කරගෙනවා මුළු අතෙම ත මේ මෞස්ස එකක හාමිහා චලනය කරන්නා මාරුවෙනවා. ඒක නිසා ඒක්‍රමයත් වැරදි. ඊළඟට තුන්වෙනයට දකුණුවත පැත්ත තියෙන අවස්ථාව ගත්තොත් එ හම අපේ දබරැගිල්ල සහ මැදඟිල්ල ව අකරේ විදිහට පලල් කරගෙන ගොඩාක් පලල් කරලා තියාගෙන ඉන්නයා. එතකොට ඒ ක්‍රමයත් වැරදි. එතකට හිමනා නිවැරදි ක්‍රමය වෙන්නෙමුකක්ද අපේ ලෙෆට් බට එකට, අපි හැම්වලේම තිය අගණ්ඩ ඕන අපේ පොයින්ටං ෆිංග එක හෙම ඇතන් අපි ෙන බ රෑගිල්ල කියලා. අපි සාමන්‍යෙන් දකුණත්තා හුරුවය නං අපිට පුළුවන්කම තියෙන අපේ දකුණුවත පාවිච්චි කරලා එක දබරෑගිල්ල ලෙෆ් බට්න උඩටත් මැදගිල්ල රයිට් බට්නෙ ුඩටත් කියලා මහපට ගිල්ලෙෙන් සහ සුල ගිල්ලක් මවසකි දෙපැක්තං අල්ල ගණ්ඩය කියන්නේ. පොඩි ධාරයක් වගේ දෙපැත්තෙන් තියෙනෝ. එතකොට මෞසක පහසුවෙන් චලනය කරන්න පුළුවන් හැකියාව අපි ඒකං ලබා ගන්නවා. එතකොට අන්න ඒ ක්‍රමයට තමයි අපි මවස්ස එකක් නිවැරදිව රඳවගන්නේ අපේ අත්තේ. හරි. එහෙම ඊට පස්සෙ අප යන කීබෝඩ් එකට අප ඊළඟ ටල් එක. එතකොට කීබෝඩුත් අපි අර මවසක වගේම වර්ග දෙකක් තියෙනවා රැහැන් සහිත සහ රැහැන් රහිත කීබෝඩ්ඩ එකක් එතකොට මේක තියෙන පහසුව තමයි රහැනක් සහිතව පා විචිගන්නකොට කීබෝඩ අප ඉතාමත් රැහැණ දිගට සාපේක්ෂව තමයි චල්නය කරගන්න පුළන් හිටම හිට එම ැත්තං අපට අමාරුවයි කීබෝඩ්ඩ එක අපට අවශ්‍ය පහස ස්ථානක තියාගන්න ද රහෙන් රහිත එකක් අපි භාවිතා කරනකොට අපිට ඉතාමත් පහස්විං අපි පරිගනක අවට වෙනත් තැනකට මේ ගෙනහිල්ල පාවි්චි කරන්න පුළුවන් හැකියාව තියෙන. ඒක තමා මේක තියෙන ප්‍රධානම වාසේ. එතකොට හැබ මේ ඕනම කබෝඩ් එක ඇතුලි තියෙන කීස් ටික ගොඩක් දුරට එකහා සමානයි. හරි එතකොට හෙම නම් ඊට පස්සේ අපි යමූ. මොනාද මේ කීබෝඩ්ක දකිින්ට තියෙන කීස්ටි කියන එක අඳුරගන්න. දැන්වගොලුන් හයේ නිසා අපි මග තියෙන සියලුම ගන කතා කරන්න ඔගුලුන් හතට ගියාමත් ඔගලොන්ට වදන්සකසීම පිරිබඳ වෙනම පාඩමත් තියෙනවා එකකද අපි කීස්ටික ගැන විස්තරාත්මකව හොඳටම කතා කරවා. දැන්නට ඔගොලොන්ට. කීබෝඩ්ඩගේ තියන මූලික අපිට අවශ්‍යම ගැන විතරයි අපි මේ පාඩමේදි කතා කරන්නේ. හරි එතකොට ඔබලොන්ට බලන්න පුළුවන් මේ කිස්සල්ලාම තියෙනවා කොල පාටං Keීස් වගේයක් ඒවට අපි ගෙන ල කස් කේ ගැන අපි කීබෝඩ් එක අපිට ඒතු ෆෝන්ස් ටික තියෙන නැත්ත Alphaබට් එකේ තියෙන කීස්ටික ඩංගු කල්ලා තියෙනවා. ඒව තම අපි ටයි් කරන්්ඩා ව්‍ය අකුරු හදාගන්නේ. ඊට පස්සේ ඔබුලොන්ට පේනු ඇති මෙතන මේ පල්ෙ හා ඇරෝ කීස් කියලා දිශා හතරකට යොමු වෙලා තියෙනී හතරක් තියෙනවා. එතකොට මේවා මගින් අපිට අපේ තීරයේ කර්සර එක අකුරු අතර හා මෙහා පේලි අතර එහා මෙහා චලනය කරගන්නා වස්ථාව ලබා දෙනෝ. ඊට පස්සේ ඔගොලොන්ට පේන ඇති. ස් uh, full stop ලො located right side of the can used එකන මෙන්න මේ උගලට පේන තිම එතන මේ රෝස පාටට තවත් කීස් වගේයක් තියෙනවා අන්න ඒ කොටස්වල තියන කාරයෙන් තමයි එකන එතන තමා කස්චන් marketර් එක fullල්ටොප් එක ඉවට ක්‍රමාස අන්නේ කොටස්ටික තියෙන අපේඇබ්ගේ තිය කස්වට අමතරව අපේ ඩොකීමන් සඳන කොට ටයිප් කරන්න අපිට අවශ වන සලකුණු එතන අඩංගු වෙලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව නිල්පාටිං ඔෝගොන්ට තියෙනවා මේ නිියවමඩික් කේසේෙන ඉලක්කාන්ටික. එතකොට ඒවා අපිට භාවිතා කරන්න පුළුවන් අපිට ඉලක්කං ටයි් කරගඩ අවශ්‍ය වුණහම ඊට අමතරව කහ පාටින් එන් ැබි පාටින් වගේ තව කීස් ටික් ෝගලට පේන්න තියෙනවා මේ ස්පේස් බයික දිග බායික අපේ. කැපට එකේ තියෙන දිගමකීක ඒකත් ඇතුළුව to select way of typing and format. එතකොට මේ සිලෙක් කරගන්න ඒ වගේ දේවල්වලට හෙමනැත්තම් අප පිටුවේ තැනින් තැනට අපිට ගමන් කරඩ අවශ්‍ය වෙන දේවල් එතට කැප්ලොක් වගේ කිය කැපිටල් සිපල් කරගන්නඩ අපිට වශ්‍ය කීස් අන්න ඒ වගේ, ෆෝමට් කරගන්න අපිට අවශ වන කීස් ටි එකක් තමයි එතනින් දක්වල තියෙන්නේ. හරි එතකොට හෙමනම් ඕගලොන්ට මෙතන දක්වල තියෙනවා මේ කැට් කියන වචනය ටයිප් කරගන්න අවශ්‍ය විදිිය. එතකොට අපි දැන් දන්නවාගේ ඕනම අපි සාමනෙන්ෆැස්ලට එක කැපිටල් අකුරු විදියට අපි යොදා ගන්නවා. එතකොට හෙමනම් අන්න ඒවත් කල්පනා කරලා අපි කොහොඳ මේ වා්‍යටයි් කරගන්න අප පර්ගණක තිරේ කියනක තමයි මේ කබෝඩ්ක ආධාරෙන් ඔහොමද කරන්න කියන තමයි මෙතනද කතා කරන්නේ. ඒ කරන්න උගලොන්ට බලන් මෙතන පොඩි විස්තල දිීලතිනව දේ‍යාරිස virtual line that appears and disappear about to start typing on the document of box. ටද කස දැන් අපේ අ කර්සර එක අපි සාමා්‍ය අවස්ථාවන් වලදිටැබ් අතර එහා මෙහා කරනකොට සාබ්‍යෙන් ඊතලයක් අතක් ඒ වගේ කොටසක් විජර තමයි දකිින් හම් වෙන්න හැබැයි අපි Word processing processings openන් කරලා ඒ පිටුවකට ගියයි පස්මේ කර්ස එක වෙනස් වෙනවා මෙන්න මේ ආකාරයේ ස්්‍ර line එකක්ටික lineන් හිකට. එතකට ඒකට තමයි අපි කියන්නේ කර්සර එක කියල එතකොට හෙමනං ඒ කර්සර එක තියෙන තැන තමයි අපි කීබෝඩ් එකෙන් අපි ටයි් කරන කීක ටයි් වෙන්නේ අන්න ඒකයි අපි මෙතනද ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන කාරණය. ඊට පස්සේ බලන්න Letර් කියසා යතුටයි් Let letterස් letterසා Not order English එක මේකෝගොලොන් දරං ඉදෝන keywordෝඩ ABCද අනු පිළිවලට නෙමෙල්ස් ටික සකස් වෙලා තියෙන්නේ එතකොටදම which letterසාලො keyboard as, uh, layout එතකොට මේ තියන ල අව්ගනත්තම අපේ කබෝඩ් එක අකුරු සකස් කල්ලා තියනෙන නැත්තං පලේස් කරලා තියන ආකාරයානුව අපිට කියනවාQR්‍ර layoutව් එකක් තියනෝකිලෙති ඇත්තට ගත්තොත් එහම උගුන්ට මෙන්න මෙතනින් ඔය කියපු දේ තේරෙනවා ඇති මෙතන මේ බලන්න උඩ පේලිය ගත්තොත් එහෙම QWERT ඔන්න ඕක තමයි අකුරු පිහිටල තියෙන ආකාරය. එතකොට ඔකට ඔග නිසා තම අපි මේ ලේවට් එකට කියනුවට්‍ර ලේව් එකක් කියලා. එතකොට හෙමනම්ද කෝද ලොකන් වයාද ටයිප ටාර්්. එතකොට හමනම් මාරිස්සල කිව්වා වගේ කර්සර එක තියෙන තැන තමයි ටයිප් කරන එක ස්ටාර්් කරන තැනවිදිට අපිට සැලකණ්ඩ පුළුවන්. එතකොට ඊට පස්සේ දැන්මං කිව්ව මේ ැට් කියන වචනේ ටයි් කරන්න කැපිටල් සී එකක් තියෙනවා. එතකොට හෙමනම් අපිට පුළුවන් කැප්ලෝ කියන ක්‍රක භාවිතා කරන ගන් පේෙන ඇති මෙතන කොල්ල පාටීන් තියෙන කැප්ලොක්ක මෙතන මේ සම් කල පෙන්ලා තිනෙ ඒක තමයි. ඒ ඇවිල්න්න කැපිටල් ලටස් ටයිප් කරගන්නකොට අපිට පෙස් කරහම කැපිටල් ලටස් තමයි තනද ටයිප් වන්න එතකොට හෙමනම් ඒ පෙස්කරොත්. කපටල් letස් තමයිටයි් ව එතකොට හෙම නංවාට කැපිටල්ට කරන්න කැ්ලොන්ටයි් කරලා ක්ලොක් පස් කරහම එක ඔ වෙනවා ඉට සිම්පල්ලකු ඉතුරටික වදිනවා ඒ විදියටටයි් කරන්නත් පුළුවන් මේ දැන් ඔගනට මෙතන පෙන්නලා තියෙන්නේ මේ පෙසින් කප්ලොක්ස් වන්. එතකොට කොයි විදියටද අකුරුටයි් කරනකට පේනිි කෙලා කැපිට ලුරු තමයි එතකොට ඔුොන්ට පේෙන ව පස් කැප්ලොස් ගේ එතකොට පේවා ඔගුලන්ට සිීම්පල්ේ ගැන්නේ කැප් ලොක්ස් ඔන්න නෝ කරන්නේ ඒ බට එකම ප්‍රෙස් කිරීම මගින් තමයි. ඊට පස්සේ ඔගලන්ට තව කියී එකක් ඒකම අඳුන්නල දෙනම ශිප් කී එක ඔගුලන් කබෝඩල් තියෙන උනන් ෙරදි බලන්න මේකට අපි සමහරකේවැ ශිප් කියලා ගහල තියෙන හම නැත්තම් පොඩි ඊතලයක් තමයි මේ කී එක අතුන්නන්න දාලා තියෙන්නේ මේ කීක සාම්‍යෙන් කීබෝඩ් එක දෙපැත්තම අඩංගු කරලා තියෙන කී එක ඒ වගේ කීස් කීපයක් තිය ම ශි් කී එක ඉස ඕල්ට කට්‍රෝල් කියන මෙන්න මේ කීසුත් මේ දෙපැත්තම තින ඔගුලොන්ටේවා සර හැද අඳදුරගන්න පුළුවන්කම තියන. දැන් අපි මේ විශේෂ හේතුවක් නිසා තම ශිප් කී එක ගැන කතා කරන්නේ. මම එක ක්‍රමයක් කිව කැපිටල්ට ස්ටයි් කරගන්න කැප්ලොක්ස් වන් කරගන්න පුළුවන් කියලා. එහෙම නැත්තං අනික්‍රමය තමයි මේ ශි් කී එකත් එක් අපි ප්‍රස් කරොත් එහෙම යම් කි ගී එකක් ඒ කැපිටල් අකුර වෙලා තමයි වදින්නේ. මේක පොඩ්ඩක් හොඳට ධාරණය කරගන්න පුතේමං අවධාරණයෙන් කියන ඔන්න ආයිත් ොඳට තේරුම් අරගන්න අපි කැප්ලොක්ස් ඔන් කරලා තියෙන වෙලාදි ශිප් එක එක්ක කී එකක් පෙස් කරොත් එතකොට නම් කැපිටල් නෙමෙයි වදින් එතකොට එක සිම්පල් වෙලායි වදින්නේ. අපි එතකොට මම් ශිප් එකත් එ කැපිටල් ලකර ප්‍රෙස් කරන්්ඩ නං කැප්ලොස් ඕෆ කල්ලා තියන්න ඕන තේරුුණාද කියන එක හරියටම ශිත් කැපිටල්ලස් අපි පින් කරඩ අපි හැම්වලේම කැප්ලොක්ස් ඕ් කල්ලා තියන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ කැපිටල් ලටස් ටයිප් වෙන අතරේ සිම්පල්ට එකක් ඕන නං අපිට ශි් එකත් එක් එක පෙස් කරහම හරි. ඔන්න ඔයි දෙක හරියට ඔළුවට අරගන්න ි ප්‍රක්ටිකල් කරනකොට ඔුලන්ට තව හොඳට ඔලුවටයනවා එතකොට ඔන්න එටික තමයි මෙතන අපිට දක්වල තියෙන හරිට පස්ස තියනට හතරයි තුන ක්ටිවිටිය එක එතකොට බලන මේකෙදී අතුරපූරේ දැක ැති අතුවර්ග කීපයක් උගලන්ට කීබෝඩ් එකදැ අප අඳන්නල දුන්න පෙන්නලා තියෙනවා ඒවා ඒවැන් කරන කාර්යන් සඳහා උදාහන්න තුන්නගානේ දක්වඩ කියලා කියන. දැ මේකෙදී උගලොන්ට අපි පාඩමේද කියල දුන්නේ නෑ එන්න මේ B කියනොටස C කියනොටස, D කියනකොටස වෙනවෙනම. එතකොට, ඔගලොන්ට මෙතන ඒ කොටස්වල්ටත් කෙරෙන කාරයෙන් අහලා තියෙනවා එක නිසා මං ඒටිකත් චුට්ටක් මේක කියලා දෙන්න. එතකොට අපි මේ කොටසේ තියන අතුරුවලට අපි කියන ෆන්ෂන් Keස් කියලා. ඒවා ඇවිල්ලා මේ ඕනම වැඩසටහනකට සිද්ධ කරග්ඩ නිෂිතකායන් සඳහාවෙකල්ල තියෙනොදැ උදාහනයක් විදිට ඕනම වැඩක් කරන්න ගහම් අපිට සොෆ්ට එකක් පාල්චිකනට එක හෙල්ප එක අපිට අවශ්‍ය වෙනවා. එතකොට ඒ හෙල්පඳ ගන්න අප ෆංෂන් කීයින් එක ෆංශන් කී එකක් මේක F1 F2 F3 F12 වෙනකන් තියෙන්නේ ඒ විදිට එක ෆන්ශන් කියීක් සඳහාවෙෙන් කල්ලා තියෙනවා. එටෆුල් ස්ක්‍රීන් ගන්්ඩ අන්න ඒ විදිහයට ෆංශන් Keීස්. කරලා තියෙන්නේ. ඊට අමතරව සී කියන කී අපි ගත්තුොත් එහම ඒක තියනවා ඩිලීට් බ් එක එ බට්න එක පේජ පේජ් ඩවන් ඒ වගේගැනෙ අපි අර්කර්සරක හෙමනතං මවසක කරන වැඩ පේජ එක ඉහළ පහලයන්න නැත්තන් ඩොකමන්ටක ඉහල පහලයන්න සහ ඩිලීට් කරන දේව. න්න ඒව කරන්ඩ සකස් කරලා තියෙන බටන්ස් ටිගක් ත මමි සී එකින් දක්වල තියෙන්නේ. ඊට අමතරව ඩී එක ඇවිල්ලා අපි නියවමරි කීස් කියල අපි ලෙට කීස්වල උඩම ලයි එක හඳුන්නල දුන්නා ඒ වගේම තමයි නිියමරි කී පෑඩ්ඩ එකක් තමයි ඩීවලත් තියනෙ එක ෙහිමනං ඉල්ලක්කං අපිට ටඇක් කරගන්න තවත් ස්ථානයක් සපේල දීලති නොමි ඩී කියන තැන් එතකොට හිමනං. ඒකෙදිත් අපිට නම්ලොක් එක මේ ඔන්කරන්ඩ ඕෆ් කරන්්ඩේ ැනම මේ කීපැඩ්ඩක වැඩ කරඩ සහ අක්්‍රිය කරඩ කිය එකක් තියෙනවා එක අක්්‍රිය වුනහම ඒ කීය එක තව ඇරෝීස් ටික අන්න ඒ වගේ කීස් වගේයක් තියෙනවා. එකොට හෙමනම් සාමාන්‍යෙන් අර අපි පාවි්චිකනනිල්ලක්කංවලට අමතරව නම් ලොක එක ඕෆ කල්ල තියෙන වෙලා වෙද අ ඇරෝකීස්ටික ඒක වැඩ කරනවා. එතකොටන්න ඒ වගේ ඔගලොන්ට දැම් පුළුවන්කම තියෙනවා මේකේ මේ CD කියන ඒ කියන කොටස් සඳහා කාරයන් තුන තුන්න ලියන්න ඊට පස්සේ ඔගලොන්ට දීලා තියෙන පහත දැක්වුණේ ඇතුරුවරින් කරගන්න කාර්ය ලියන්න ඩිලිට කියක දැන් ඔගලොටදන්න අපිටක්ුරක් මකන්න අපිටවශ වන හම ඩිලිට් කියක පාවච කරන්නේ ශිට් එක දැවුගුලො දන්නවා අප කීබෝඩ් එකේ අනිත්තක මට කියන්න පොඩි දෙයක් අමතකුණා ඔගලම හොඳට කීබෝඩ් එකත් තියෙනවා නම් බලන්න එක උඩය සහ යට කියලා එකක අකුරු දෙකක් ප්‍රින්ට් පවෙලා තිනෙන ත සලකුණක් සහකුරක් පින්ට් වෙලා තියෙනවා. එතකොට හෙමෙනම් ඒකින් උඩ අකුර අපිට ටයිප් කරගන්න ඕන නම් අපි. ි් එක එක්ක තමයිඒ එක ප්‍රෙස් කරන්නලෝන ස මේ සාමාන්‍ය ආකාරෙක්ට ටයි් කරහම යට තියනෙන කුර තමයි වදින්නේ බලන්න කීබෝඩඩි එකක් අරගෙන ඒ අපිට හොඳින් දැකගන්න පුළුවන් හැක්කියාව තියෙනවා. ඉලාට මේ ටැබ් කිය එක ඇවිල්ල අපිට චේද ඔගුලොන් සාමාන්‍යය ටච්චනාවක ලියනකොට චේදවලද අලුච්චේදයක් පටන් ගන්නකොට පොඩ්ඩක් වම් මත රූලෙන් ඇතුල්ට පන්නල තමයි ලියන්න පටන් ගන්නේ අන්නන්නේ වගේ අපිට පුළුවන් ටැඩ් කී එකින් අපේ ලයින් එක දකුණු අත පැත්තට ඉන්ඩෙන්ට් කරගන්න ලයින් එක පටන් ගන්න තැන ඊට පස්සේ අපිට මේ හත්තර වනියට දක්ුලා තියෙන වින්ඩෝස් කී එක ඒ ඔගුලොන්දන්න ඔගුලොන්ගේ බෝඩ්ඩ එකේ අඩංගුවවෙලා තියෙනවා ඒක මගින් අපිට පුළුවන් ඉන්න ඕනම තැනකින්දර ෙක්ට ස්කී එකට අපේ ස්කීන් එක මාරු කරගන්න ඉටවසේස්ේ් බට්න එක තමා විතන තියෙන්න්නේ ඒක මගින් අපිට පුළුවන් කම තියනවාි ඉන්න දැම් පව පන් ප්‍රසන්ටන ක වගේ නොන ඒ ප්‍රසන්ටෂනින් එලියට එන්න අපට ඉන්න සෝටයහක එියට එන්න මේ තිීන දෙයක් කැන්සල් කරගන්න වගේ වැඩක් තමයි මෙතරදි ස්කේප් බට්න එක කරගන්න හරි. එහෙම නං ඔන්න කොටස් ටික තමයි අද අපි මේ පාඩමින් කතා කරන්නේ අපි ආයි පාඩමට චට්ටක් ගිහින් බලමු ඔන්න ඔටික තමයි ත කොටහිම නම් අද අපි කතා කරන්නේ ඔගලන්ට ඔය දැන් කියපු ඒවට මෙන්න මෙතන දක්වලා තියෙනවා ස්පේස් බායික කියන්නේ හරවන් කිව දිගම කියී එක ඒකින් අපිට පුළුවන්කම තියෙනවා වච්චන අතර පරතරය ඇතිකරගන්න එතකොට මේ ක්සාම්පල් උගොලන්ට දීලා තියෙනවා බලන්න පුළුවන්කම තියෙනවා මන් ටැබ් එක දැන්කිව්වා ටැබ්බ එකින් නිශ්ෂිත දුර ප්‍රමාණයක් ඇත් කරන එක තමයි කසර එක දපුුණුවත පැත්තට අවන එක තමයි කරන්නේ ඊට අමතර එන්ට කිය එක මගින් ලයින් එකක් ඉන්න තැනින් ආත් අලුත් ලයින් එකට අවන එක තමයි කරන්නේ ඊට පස ඇරෝ දන්නෝගොළුම් උඩ පල්ලෙ හා දකුණවාම කියන දිශාහත්‍රට අදාලව අපේ කර්සර එක මූ් කරන්න පුළුවන් හැකියව තියෙනවා ඊට පස්සේ බැක්ස් පේස් කියලා කියක තියෙනවා ඒකත් මං ඕගලන්ට පෙන්න්නම් කීබෝඩ් එක මෙන්න මෙතන තියෙන ඊතලයක් එක්ක තියන මේ නම්බ ලයින්න එක කෙලවරේ දකුණු පැත්ත කෙලවරේ තිය බට්න එක තමයි ටිකත් දිග බට්න එක ඒක අන්න ඒ බට්න එක තමයි බැක්ස් පේස් කිය එක කියලා කියන්න ඒක මගින් කර්සර එක තියන තැනෙඉදලා වම් මත පැත්තට අකුරු මකාගෙන යන්න අපිට අවස්ථාව සලසලා දෙනම් ඔන්නෝටික තමයි තකොට. ්‍ර 1 uh, 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 letter Spaceහෝ Number on the left side. එට වම් මත පැත්තට ස්පේස් එකක් හරි එ ත ලෙට එකක්හරි මකන එක තමයි කරන්නේ. එතකොට හෙමනම් අපි අනිත්දවසේ මේ පාඩ මේ කීබෝඩ්ි එකක් කොහොමද නිවැරදිව භාවිතා කරන්න කියන. කොටසිදල පටන් ගම්ම හෙමනං අදට අපි පාඩම නවත්තයෙන හෙමනං හැමෝම පරිසමෙන් ඉන්න ඉස්කොලි පටන් ගත්තහම අනිවාරින් එන්න මේ වනකං කරලා තියෙන වැඩ සම්පූර්ණ කරලා ඔගලග වත්ස ගරපල්ට දාන්න. හරි හෙමනක් හැමෝටම තෙවන්සන්නයි